සුබ සන්ධ්‍යාවක්. අප මේ ජීවත් වෙන ලෝකේ අප දන්න දේවල් තියෙනවා, ඒ වගේම නොදන්න දේවල් තියෙනවා. ඉතින් අපි නොදන්න දේවල් පසුපස නොවේ යන්නේ දන්න දේවල් පසුපස. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා අපේ ජීවිතේ වඩාත් නිරෝගීව පවත්වාගෙන යන්න. මේ කතාව වඩාත් අදාළ වෙනවා මේ කොවිඩ් වසංගතය සම්බන්ධව. මම හිම කියන්නේ කොවිඩ් වසංගතය ගැන කතා කරන විට අපි දන්න දේවල් තමයි මේක බෝ වෙනවා සමාජ දුරස්ථභාවයේ බිඳගත්තොත්. මුවාවරණ පැලඳුවේ නැත්තම්, අත සේදුවේ නැත්තම්. ඒ නිසා අද මේ දවස්වල අපිට යම් පමණක හුස්මක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ පහුගිය සති කිහිපයට වඩා. ඔබ හැම දෙනා රජයට, සෞඛ්‍ය අංශවලට, ආරක්ෂක අංශවලට කරපු සහයෝගය නිසා. ඉතින් ඒක මා හිතනවා තවදුරටත් අප පවත්වාගෙන යා යුතුයි. අපිට මේ සටන, අප සුනාමි වලට මුහුණ දුන්නා, ගම් වතුර වලට මුහුණ දුන්නා, මේ හැම වෙලාවකම අපිට ජය ගන්න හම්බ වුණේ අපේ එකමුතුකම නිසා. ඒ නිසා මා විශ්වාස කරනවා ඔබ අප හැම දෙනා එකතුව මේ වසංගතයේ ජය ගැනීම සඳහා අපට කාර්යභාරයක් තියෙනවා. ඉතාමත්ම සරල පුරුදු වලින් අපට ජය ගන්නට පුළුවන්. ඒ නිසා මේ සරල පුරුදු වලට තප්පර 20කට වඩා හොඳින් සබංගාත සේදීම, නහයත් මුවත් ආවරණය වෙන ලෙස හැම විටම මුවාවරණ පැලඳ සිටීම, ඒ වගේම මීටරයකට වඩා මීටර එකහමාරක්වත් අඩුම ගානේ සමාජ දුරස්ථභාවයේ පවත්වාගෙන යෑම, මේවා ඉතාමත්ම වැදගත් දේවල්. ඉතින් මේ සියල්ල එකතු කරගෙන ඔබට පුළුවන් ඔබේ ජීවිතය වඩාත් හොඳින් නිරෝගීව බලාපොරොත්තුවක් ඇතිව ජීවත් වෙන මේ වසංගතය ජය ගන්න. එම පණිවුඩියත් සමග අපි යොමු අද වැඩසටහනට. අද වැඩසටහනේ අප කතා කරන්න යන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව ආශ්‍රිතව. ඒ සඳහා එකතු වී සිටිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය විශේෂඥ ශල්‍ය වෛද්‍ය බවන්ත ගමගේ මහතා. අයිබෝන් බවන්ත. අයිබෝන්. දැන් බවන්ත එනකොට ශල්‍ය වෛද්‍ය විද්‍යාව කියන එක ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ අද අප කතා කරන්න යන්නේ ඇත්තටම එක්තරා වැදගත් දෙයක්. මේක දැනට දශක ගණනාවක් මුළුල්ලේ අපේ රට සමග තිබුණ දෙයක්. මේක විවිධ හේතු නිසා වැඩි වෙමින් පවතින එකවත් වැරද්දක් නැහැ. ඒ එක් ආකාරයකින් රෝග ලක්ෂණයක් ලෙස ආරම්භ වෙලා ඒ රෝගයක් විදිහට අපිට හඳුනා ගන්න ලැබෙනවා. අප කතා කරන්න යන්නේ ආහාර මාර්ගයේ මහාන්ත්‍රය ආශ්‍රිතව ඇතිවෙන පිළිකාවන් සම්බන්ධව. රෝග ලක්ෂණේ විදිහට අප දකින එක දෙයක් වන්නේ ගුද මාර්ගයෙන් ලේ යෑම. නමුත් මේ හැම විටම මේ විදිහටම තියෙන්නත් නැති වෙන්නත් පුළුවන්. බවද අපි පටන් ගනිමු ගුද මාර්ගයේ ආශ්‍රිතව ව්‍යුහයේ සමගම. ඔව්. ඇත්තටම මම සුවත් අපි හැමෝම දන්නවා අපේ මහා බඩවැල පීඩා තියෙන්නේ උතර කුහරේ. ඉතින් උතර කුහරේ ආශ්‍රිතව අපි මේ දල සූපරූප සටහනකට යොමු වුණොත් මහබඩවැල කොහොමද මේ පිහිටලා තියෙන්නේ අපේ ශරීරය තුල කියලා. මහබඩවැලේ කොටස් කිහිපයක් තියෙනවා. එකක් තමයි මහබඩවැලේ අවසානය. මහබඩවැලේ අවසාන කොටස තමයි අපි හඳුන්වන්නේ උදය සහ ගුද මාර්ගයේ මේ රූපරාමුවේ පල්ලෙහාම කොටසේ පෙන්වුම් කරලා තියෙනවා. ඒක බඩවැලේ වම් පැත්ත, මහබඩ උදර කුහරේ වම් පැත්තට වෙන්න මෙහෙම ඉහළට, වම් පැත්තේ ඉහළට යන අවයවයක්. ඉන්පසු බඩ හරහා ගිහිල්ලා බඩේ දකුණු පැත්තට දරා දිවෙන අවයවයක් තමයි මහබඩවැල කියලා කියන්නේ. ඉතින් මේක මහබඩවැලේ පටන් ගැනීම තියෙන්නේ ඇත්තටම අපේ උදර කුහරේ දකුණු පැත්තට, දකුණු පස පහළට වෙන්නට. මේ අපි කවුරුත් දන්නවා මේ උණ්ඩුක පුච්චය කියන අවයවයත් එක්කම කුඩා බඩවැල ඇවිල්ලා මහබඩවැලට සම්බන්ධ වෙලා මහබඩවැල මේ ආකාරයෙන් පටන්ගෙන දකුණු පසින් ඉහළට ගිහින් බඩ හරහා ගිහිල්ලා වම් පැත්තෙන් පල්ලෙහාට ඇවිල්ලා තමයි මේ ගුද මාර්ගයෙන් කෙලවර වෙන්නේ. ඉතින් මේ මහබඩවැල සාමාන්‍යයෙන් මීටරයක්, මීටර එකහමාරක් විතර දිග අවයවයක්. ඉතින් මේක ඇතුළත තිබෙන ශ්ලේෂ්මල පටකයේ ඇතිවන යම් යම් වෙනස්කම් හේතුවෙන් රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් එන රෝග ලක්ෂණයක් තමයි මේ මලපහ සමග රුධිරය පිටවීම කියන රෝග ලක්ෂණය. ඉතින් බහුලවම මෙම රෝග ලක්ෂණය ඇති වෙන්නේ මේ අරිසස් කියලා අපි හඳුන්වන රෝගය නිසා. නමුත් ඒ ආශ්‍රිතව ඊට එහාට ගිය තවත් රෝග මේ මහාන්ත්‍රය තුළ ඇතිවන්නට පුළුවන්. අප බවන්ත මදකට විරාමයක් ලබා ගන්නවා, වෙලාව බලාගෙන නැවතත් අප මෙතනට මෙනවා මේ කතාව. අප විරාමයට පෙර කතාව නැවැත්වුවේ මහබඩවැල ආශ්‍රිතව ඇතිවෙන්න පුළුවන් එක් ප්‍රධාන රෝග ලක්ෂණයක් විදිහට රෝගවලදී
ලේයෑම සලකන්නට පුළුවන් මල පහවීම සමග. මිස් මෙයට හේතුවන බහුලම හේතුව අර්ශස් කියලා අප සඳහන් කළා. මිට අමතරව තවත් රෝග ලක්ෂණ තියෙන පුළුවන් කියලා ඔබ කීවා. ඔව්. මල පහ කිරීමේ අක්‍රමවත් භාවය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මල පහ සම්පුද්ගලයෙක් දවසට එකපාරක් නම් මල පහ කරන්නේ ඔහුගේ හෝ ඇයගේ මල පහ දවසට 3-4 පාරක් මල පහ කිරීමේ අවශ්‍යතාවය දැනෙනවා නම් එහෙම නැත්නම් මල පහ කිරීමෙන් පසුව හරියට මල පහ පිටවුන්නේ නැහැ වගේ දැනීමක් ඇති වෙලා නැවත මල පහ කිරීමට අවශ්‍යතාවය දැනෙනවා නම් එහෙම නැත්නම් මල පහත් සමග අපි කියනවා සීදං යනවා සෙම හොටු වගේ වහනේ වෙනවා නම් ඉතින් මෙවැනි රෝග ලක්ෂණ බඩවැල ඇතුළත ඒ ශේෂ්ම පටකයේ ඇතිවන වෙනත් රෝග තත්ත්වයන් උදාහරණයක් හැටියට කියනවා නම් මේ බඩවැල තුල ඇතුළත ගෙඩි එහෙම නැත්නම් පිළිකා තත්ත්වයන් ඉතින් එවැනි තත්ත්වයන් නිසා ඇතිවන රෝග ලක්ෂණ වන්නට පුළුවන් දැන් ඔබ මේ වැඩසටහන පටන් ගන්නකොට කිව්වා කොවිඩ් ආසාදනයෙන් අපි වැළකී සිටීම තමයි කළ යුත්තේ ඒ වගේම මේ දැන් මෙවැනි පිළිකා තත්ත්වයන් ඇතිවීමට පෙර මේ පිළිකා වළක්වා ගන්න. එහෙම නැත්නම් පිළිකාවල විපිලිකාවක් අපේ ශරීරයේ සුදත් එකවරම ඇති වෙන්නේ නැහැ. පිළිකාව ඇති වෙන්නේ සමහර විට අවුරුද්දක් දෙකක් අවුරුදු 3-4ක් වැවෙමින් තමයි මේ පිළිකාව බවට පත් වෙන්නේ. ඉදිරි රූමර ආපුවගේ මම පෙන්නන්නම් කොහොමද පිළිකාවක් වර්ධනය වෙන්නේ කියලා. ඉතින් අපිට පුළුවන් නම් මේ පිළිකාව වර්ධනය වෙන්න ඉස්සෙල්ලා අවස්ථාවකදී හඳුනා ගන්නට එවැනි අවස්ථාවකදී කිසිම ප්‍රශ්නයක් නැතුව මෙය ඇතිවීම වළක්වන්න පුළුවන්. ඉතින් එපමණක් නෙවෙයි පිළිකාව ඇති වුණාට පස්සේ හරි මූලික අවස්ථාවකදී හඳුනාගත්තොත් 100%ක්ම මේ පිළිකා සුව කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට දියුණු රටවල් ලෝකේ දියුණු රටවල් යොමු වෙලා තියෙනවා පිළිකාව ඇතිවීමට පෙර අවස්ථාවල හඳුනා ගන්නට. දැන් අපට ශ්‍රී ලංකාව තුලත් මේ පිළිකා වර්ධනය වීමට ප්‍රථම අවධියේදී අපි කියනවා මේ ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් කියලා. දියුණු රටවල පියුරු පිළිකා සඳහා ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මේ බවල් කැන්සර්ස් බඩවැලේ පිළිකා සඳහා ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. නමුත් අපේ රටේ හැම බහුලවම එවැනි ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් නැහැ තාම. නමුත් මේ යම් මේ රිස්ක් එක වැඩි එහෙම නැත්නම් අවදානම වැඩි කොට්ටාෂ හඳුනාගෙන ඔවුන්ට හෝ මෙවැනි පරීක්ෂා කිරීමේ වලට භාජනය කිරීමේ අපිට හැකියාව තියෙනවා මේ පිළිකා තත්ත්වයන් මුලින්ම හඳුනා ගන්නට. ඉතින් අපි ඉදිරියේදී කතා කරමු එවැනි අපි ඒ කාර්ය කොහොමද ඒ කාර්යයට අත ගහන්නේ කියලා. ඉතින් දැන් උදාහරණයක් ඇටියට එංගලන්තේ වගේ රටක අවුරුදු 50 පිරුණාම හැම පුද්ගලයෙකුටම මේ ෆ්ලෙක්සිබල් සිග්මොයිඩොස්කෝපි කියලා පරීක්ෂණයක් කරනවා. ඊට පස්සේ අවුරුදු 60 පිරුණාම ෆිට් ටෙස්ට් කියලා කියනවා. අපි කියන එක ෆීකල් ඉමුනෝ කෙමිකල් ටෙස්ට් කියලා. ඒකෙදී හඳුනා ගන්නවා මේ ඉස්සර කරේ ෆීකල් ඔකල් බ්ලඩ් කියන ටෙස්ට් එක මේ මල පහවල ඇහැට පේන්නේ නැති ආකාරයට යන ලේ යනවාද කියලා හඳුනා ගන්න. දැන් ඒක වඩාත් වැඩි දියුණු කරලා ෆීකල් ඉමුනෝ කෙමිකල් ටෙස්ට් කියලා එකක් කරනවා. එවැනි පරීක්ෂණ අවුරුදු 60 සම්පූර්ණ හැමෝටම කරනවා. දැන් මේ කොවිඩ් ආසාදනය නිසා වුණ අර සිග්මොයිඩොස්කෝපි කියන මා කලින් රූපරාමුවේ පෙන්වුව ඔබට බඩවැලේ මේ රූපරාමුවක් අපි නැවත ඒ රූපරාමුවට යොමු වුණොත් මේකේ මේ බඩවැලේ වම් පැත්ත පරීක්ෂා කරන මේ මෙතන උදමාර්ගයේ සිට මේ සෙන්ටිමීටර 70ක් පමණ බඩවැල පරීක්ෂා කරන පරීක්ෂණයක් තමයි මේ සිග්මොයිඩොස්කෝපි කියලා කියන්නේ. ඉතින් එමෙවැනි පරීක්ෂණයකින් මේ මහ බඩවැලේ ඇතිවන පිළිකා වලින් 70%ක් විතර ඇති වෙන්නේ මේ බඩවැලේ වම් පැත්තේ. ඉතින් එම 70%ම හඳුනා ගන්න පුළුවන් ඒ සිග්මොයිඩොස්කෝපි කියන පරීක්ෂණය. ඉතින් මහ බ්‍රිතාන්‍ය වගේ රටවල අවුරුදු 50න් මේ සිග්මොයිඩොස්කෝපි පරීක්ෂණය හැමෝටම කරන්න මේ මෑතකදී ඔවුන් පටන් ගත්තා. ඉතින් අපටත් දැන් අපේ ශ්‍රී ලංකාව තුලත් සෑම රෝහලකම වගේ මේ පරීක්ෂණ කිරීමේ පහසුකම් තියෙනවා. ඉතින් අපි හඳුනාගත්තොත් කුමන රෝගීන්ද මේ පරීක්ෂණයට භාජනය කළ යුතු වන්නේ කියලා ඔවුන්ව මේ රෝගේ මේම පරීක්ෂණයට භාජනය කිරීමෙන් අපිට පිළිකාවක මූලික අවස්ථා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ මූලික අවස්ථාවක් කියලා මා සඳහන් කරේ මේ රූප රාමුවෙන් මේ පෙන්නුම් කරලා තියෙන්නේ කොහොමද පිළිකාවක් වර්ධනය වෙන්නේ කියලා. පිළිකාවක් මුලින්ම වර්ධනය වෙන්නේ මේ අපි කියනවා කෝලෝන් එකේ පොලිප් එකක් කියලා. ගැටිත්තක් සුළු ගැටිත්තක් ඇති වෙලා ඒක තමයි මේ ක්‍රමානුකූලව මේ පිළිකාවක් බවට පත් වෙන්නේ. ඉතින් මේ වර්ධනය
වැඩි වෙනවත් එක්කම මේ බඩවැල ආශ්‍රිතව තියෙන වසානාල මේ කොළපාටින් පෙන්වලා තියෙන වසානාල මේ කොළපාටින් රවුමට පෙන්වලා තියෙන වසා ගැටිති ඉතින් මේ පිළිකාව වසානාල වලට සහ වසා ගැටිති වලට පැතිරෙනවා ඊට අමතරව රුධිර වාහිනී හරහා වෙනත් අවයව වලට පැතිරෙනවා ඉතින් මෙන්න මේ අවස්ථාවට ආවහම තමයි අපි කියන්නේ මේ පිළිකාව පැතිරිණු අවස්ථාවක් එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ස්ටේජ් එකකට එනවා කියලා. ඉතින් අපිට දැන් තියෙන මේ නවීන විද්‍යාවේ දියුණුවත් එක්කම අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ එම අවස්ථාවට එන්න ඉස්සෙල්ලා මේ පිළිකා තත්ත්වවලට පූර්ව පිළිකා තත්ත්ව හඳුනා ගන්න. ඉතින් මේ රූප රාමුවෙන් පෙන්වුම් කරලා තියෙන්නේ මේ පූර්ව පිළිකා තත්ත්වයක්. මේක මේ ටිකක් විශාලත්වයෙන් වැඩි රූපයක්. ඉතින් මෙවැනි අවස්ථාවකදී අපිට මේ පූර්ව පිළිකා තත්ත්වය හඳුනා ගත්තොත් අපිට පුළුවන් මේ කැමරා ටෙස්ට් එක කරන වෙලාවම පරීක්ෂණය කරන වෙලාවෙම මෙය අයින් කරලා දාන්න. රෝගියාට කිසිම වේදනාවක් ඇතිවන්නේත් නැහැ. ඉතින් එවැනි තත්ත්වයකට තමයි අපි යොමු විය යුත්තේ කියලා මට හිතෙන්නේ. දැන් අපි වෛද්‍ය පහසුකම් ශල්‍ය වෛද්‍ය පහසුකම් ශ්‍රී ලංකාව තුළ සෑහෙන දියුණු තත්ත්වයක තියෙනවා. ඉතින් මෙවැනි අවස්ථාවකදී මේ තත්ත්වය හඳුනාගත්තොත් අපිට එවෙලෙම මේක කපා ඉවත් කරන්නට පුළුවන්. ඉතින් අපි දැන් ශ්‍රී ලංකාව තුළ පටන් ගන්න පුළුවන් මේ අර මං කලින් කිව්වා වගේ ෆිට් ටෙස්ට් එක කියලා ෆීකල් ඉමුනෝ කෙමිකල් ටෙස්ට් කියන එක. ඒකෙදි අපිට හඳුනා ගන්නට පුළුවන් අපේ ඇහැට නොපෙනෙන විදිහට මලපහ සමග ලේ යන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට රෝගියෙක්ට මලපහ කරනකොට ලේ ගියොත් ඔහු ඒ දැක්ලා බය වෙලා සමහරට වෛද්‍යවරයෙක් කලා යොමු වෙන්නට පුළුවන්. ඒක ඉතා හොඳ තත්ත්වයක්. මොකද සමහර වෙලාවට වෙන්නේ ඔකේ අනිත් පැත්ත. රෝගියෙක් ලේ යනවා දැක්කහම බය නිසාම සමහර විට අත් බෙහෙතක් කරලා මේක යට දාගන්න බලනවා. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් සරා යොමු නොවන අවස්ථා තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවකට නොගොසින් ඔබට මේ රෝග ලක්ෂණ තිබෙනවා නම් කරුණාකර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න. දැන් ශ්‍රී ලංකාව තුළ පහසුකම් තියෙනවා මේ රෝගවලට හේතු හොයාගන්න. ඉතින් මෙවැනි අපි කලින් කිව්වා වගේ මේ ලේ යන රෝගයට ප්‍රධාන හේතුව වෙන්නේ බහුලවම තියෙන රෝගය වෙන්නේ මේ අරිසස් රෝගය. ඒ ඉතා පහසුවෙන් ප්‍රතිකාර කරලා සුව කරගන්නට පුළුවන්. එසේ නොවේ නම් මේ පූර්ව පිළිකා තත්ත්වයක් වෙන්නට පුළුවන්. එය කලින් හඳුනාගත්තොත් එය 100%ක් අයින් කරලා ඔබට සුවය ලබා දෙන්නට පුළුවන්. එසේ නැත්නම් ඊට එහාට ගිහිල්ලා මේ පිළිකා තත්ත්වයකට මේ ඇතුළු වෙලා තියෙනවා නම් එයත් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ මා රූප රාමුවෙන් පෙන්වන්නේ මේ අර පූර්ව පිළිකා තත්ත්වය අයින් කරන විදිය. මේ කළු පාටින් පෙන්වලා තියෙන අපි දාන ඒ තොණ්ඩුවක් වගේ එකක් දාලා ඒ පිළිකාව පූර්ව පිළිකා තත්ත්වය මෙතනින් සම්පූර්ණයෙන් කපා ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට යොමු වෙලා මේ පිළිකාවක් බවට වර්ධනය වීම නවත්වා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෙතෙන්දී බවන්ත අහගෙන ඉන්නකොට මට හිතුණ දේ තමයි මම බාධා නොකර අහන් හිටියේ අපූර්වට ගලාගෙන ගිය නිසා කතාව. මේ දැන් මෙතෙන්දී ඔබ වරින් වර සඳහන් කළා කාටද වැඩිපුර අවදානම කියන දේ. මම හිතන්නේ ඒ ගැනත් යමක් කිව්ව කාටද අවදානම වැඩි. ඔව් ඇත්තටම කියනවා නම් මේ අවදානම වැඩි වෙන්නේ විශේෂයෙන් අපේ මේ පිළිකා ඇති වෙන්නේ මම කලින් කිව්වා වගේ මේ මහබඩවැලේ ඇතුළත ස්තරයේ ඇතිවන අසාමාන්‍යතා නිසා. ඉතින් ඒ ඇතුළත ස්තරයේ අසාමාන්‍යතා ඇතිවීමට හේතු තියෙනවා. උදාහරණයක් හැටියට ජානමය වශයෙන් බලපාන හේතු. දැන් අපි හිතමු අපේ පවුලේ කාට හරි ළඟම ඥාතියෙකුට මහබඩවැලේ පිළිකා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් ඒ ඔහුගේ ළඟම ඥාතීන්ට මේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් එවැනි රෝග කිහිපයක් තියෙනවා. සමහර රෝගීන් ඉතා තරුණ වයසේදී මේ පිළිකා තත්ත්වයක් නැති වෙනවා. දැන් මට හම් වෙලා තියෙනවා අවුරුදු 16යි පිළිකා මහබඩවැලේ පිළිකා තත්ත්වයක්. ඉතින් එවැනි රෝගීන්ට පිළිකා ඇති වෙන්නේ ඔවුන්ගේ ජානමය ගැටලු නිසා. ඉතින් එවැනි රෝගියෙක් ඔබේ පවුලේ ඉන්නවා නම් ඔබත් අනිවාර්යෙන් මේ පරීක්ෂණ වලට භාජනය කරගත යුතු වෙනවා. මොකද ඔබගෙත් ඒ ජාන තියෙන්නට පුළුවන්. නමුත් ඒ අපි මහබඩවැලේ පිළිකා තියෙන 100%ක් ගත්තොත් මේ ජානමය ප්‍රශ්න නිසා ඇතිවන කොටස 5%ක් හෝ 10%ක් 90%ක් 80%ක් 85%ක් එන්නේ වෙන හේතු නිසා. වෙනත් හේතු කියලා කිව්වොත් අපේ වැරදි ආහාර පොදු. අපි ගන්න ආහාරවල පිළිකා ජනක ද්‍රව්‍ය දැන් බහුලව අඩංගු වෙනවා. ඉතින් මේ පිළිකා ජනක ද්‍රව්‍ය සමහරට බැර ලෝහ වෙන්නට පුළුවන්, සමහර විට විවිධ රසායනික ද්‍රව්‍ය වෙන්න පුළුවන්. එවැනි රසායනික ද්‍රව්‍ය දීර්ඝ කාලයක් අපි භාවිතය කරොත් අපේ මේ බඩවැලේ ඇතුළත සෛල ඒ රසායනික ද්‍රව්‍ය වලින් හානි වෙලා මේ පිළිකා තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එවැනි
වැරදි ආහාර පුරුදු අනුගමනය කරනවා. අපි දැන් මේ පුරුදු වෙලා තියෙනවා ලේසියට මේ ෆාස්ට් ෆුඩ්ස් ගන්න, ක්ෂණික ආහාර. නමුත් ඒවැය තියෙන රසකාරක අනිවාර්යෙන් පිළිකාකාරක වෙන්නට පුළුවන්. ඉතින් එවැනි ආහාර පුරුදු වලට ඔබ යොමු විය යුතු නැහැ. අනික එක තමයි අපි ආහාර ගනිද්දී විශේෂයෙන්ම මේ කොළ සහිත, කෙඳි සහිත ආහාර ගැනීමෙන් මේ පිළිකා තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට හේතු වෙනවා. වැඩිපුර ජලය පානය කිරීම. ඉතින් එවැනි හොඳ ආහාර පුරුදු වලට යොමු වීමෙන් මේ පිළිකා තත්ත්ව අඩු කර ගන්නට පුළුවන්. අනික රිස්ක් කැටගරි එක මේ අවදානම් තත්ත්වය වැඩි වෙන තවත් අවස්ථාවක් තමයි මේ දුම්පානය. දුම්පානෙන් පිළිකා තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව අපි ගන්න ආහාරවල අපි කියනවා මේ ඇනිමල් ෆැට්ස් වැඩි නම්, අපි කියනවා මේද මේ මේ සත්ව මේද වැඩි නම්, ඊගාවට මේ රෙඩ් මීට්ස්, රතු මස් කන අයගේ එවැනි ආහාර පුරුදු වලට ඔබ යොමුලා තියෙනවා නම් ඔබ ඒ රිස්ක් කැටගරියකට වැඩි වෙනවා, ඇතුළත් වෙනවා. ඊට අමතරව ස්ථූලභාවය, ඔබ මහතින් වැඩි නම් බරට වැඩි ප්‍රමාණයක් ඔබේ මහත මේ මේ උසට වැඩි ප්‍රමාණයක් ඔබේ බර තියෙනවා නම්, එවැනි අපි කියනවා BMI යගේ වැඩි නම්, එවැනි අයත් මේ පිළිකා තත්ත්වයන් ඇතිවීමේ, මහ බඩවැලේ පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කොට්ටාශ. ඒ වගේම වයස්ගත වීමත් සමගත් මේ තියෙන අවදානම වැඩි වෙනවා. ඔව්, වයස්ගත වීමත් සමගත් අවදානම වැඩි වෙනවා. නමුත් අපි බහුතරයක් මේ දකින පිළිකා වලින් තරුණ වයසේ ඇතිවන පිළිකාත් සුදන්ත විවිධ වර්ග තිබෙනවා. සමහර පිළි මහ බඩවැලේ තියෙන සමහර පිළිකා අපි කියනවා මේ වෙල් ඩිෆරෙන්ෂියේටඩ් කැන්සර්ස් කියලා. ඒවැ මේ මේ ඇග්‍රෙසිව්නස් එක අපි කියනවා මේ බරපතලකම විනාශකාරී බව. විනාශකාරී තත්ත්වය එතරම්ම නැහැ. නමුත් පුවලි ඩිෆරෙන්ෂියේටඩ්, මොඩරේට් ඩිෆරෙන්ෂියේටඩ් කියලා තියෙන වර්ග ඉතා ඉක්මනින් පැතිරෙන ස්වභාවයේ ඒවා වෙන්න පුළුවන්. ඉතින් මේ තරුණයන්ට හැදින පිළිකා තත්ත්වයන් ඉතා ඒ විදිහේ ඉතා බරපතලකමින් වැඩි. ඉතින් එම නිසා තමයි ඔවුන්ට ඇති වෙන පිළිකා තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සමහර වෙලාවට ටිකක් අපිට තර්ජනයක් කිරීම ටිකක් අපහසු වෙනවා. ඉතින් වඩා වැදගත් වෙන්නේ එවැනි රෝගීන්ව මේ රෝගයේ වර්ධනය වෙනට කලින් හඳුනා ගන්න එක තමයි. ඔව්, මේ පිළිකාව සම්බන්ධව බොහෝ දේවල් තියෙනවා ඔබ දැනගත් යුතු. දැන් අපින් කොටසක් ඔබ හමුවට ඉදිරිපත් කළ ඉවරයි. අප නැවතත් කෙටි විරාමයක් ලබාගෙන ඉතිරි කොටස කතා කරමු. දැන් මේ ආහාර මාර්ගයේ මහාන්ත්‍රය ඇතිවෙන පිළිකා ගැන කතා කරන විට ජනතාව තුළ යම් පමණක අවබෝධයක් සමහර විට තියෙනවා. මම එහෙම කියන්නේ බවන්ත, සමහරවිට දැන් මාව හමු වෙන අය පවා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණෙනකොට උන් කියනවා ඩොක්ටර් මට CE එකක් කරමුද. දැන් රෝගියා දන්නවා මේ පරීක්ෂණය, රෝගියන් සාමාන්‍ය ජනතාව දන්නවා. දැන් එතනදී මට හිතෙනවා යමක් කිව යුතුයි කියලා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද? ඔව්, ඇත්තටම ඉතින් අපි දන්නවනේ ශ්‍රී ලංකාවේ ජනතාව මේ සෞඛ්‍ය සාක්ෂරතාවය ඉතා ඉහළින් තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අපිට මේ මෙවැනි වසංගතතාව මේ පාලනයකින් කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ CEA කියලා අපි හඳුන්වන්නේ මේ කාසිනෝ එම්බ්‍රියොනොජික් ඇන්ටිජන් කියන මේ රුධිරයේ තියෙන ප්‍රතිදේහයක්. ඉතින් ඒක මේ සමහර පිළිකාවලදී ලේවල වැඩි වෙනවා. නමුත් ඇත්තටම මේ CEA කියන එක බඩවැලේ පිළිකාවලදී ඇඟේ වැඩි වෙන්නට පුළුවන්. නමුත් හැම බඩවැලේ පිළිකාවකින්ම CE එක වැඩි වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු රෝගියෙකුගේ අපි CE එකක් කරලා CE ලෙවල් එක නෝමල් තත්ත්වයේ තියෙනවා කියලා. ඒකෙන් කොහෙත්ම අදහස් වෙන්නේ නැහැ ඔබට බඩවැලේ පිළිකාවක් නැහැ කියලා. බඩවැලේ පිළිකාවක් තියෙන රෝගීන්ගේ CE තත්ත්වේ නෝමල් තත්ත්වයේ තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් වෙනවා, ඇයි මේ මොකද්ද CE එකේ වැදගත්කම කියන එක. CE පරීක්ෂණය වැදගත් වෙන්නේ අපි මහ බඩවැලේ පිළිකාවක් තියෙන රෝගියෙක් හඳුනාගෙන ඒ රෝගියාගේ පරීක්ෂණවල එවැනි රෝගියෙක් අපි CE එකක් කරනවා මුලින්ම ශල්‍යකර්මයකට භාජනය කරන්න ඉස්සෙල්ලා. හුඟක් වෙලාවට අපිට හම්බ වෙන්නේ ඒ පිළිකාව මූලික අවස්ථාවේ තියෙනවා නම් මේ CE එක නෝමල් ලෙවල් එක තමයි තියෙන්නේ. එතකොට අපි රෝගියාව ඊට පස්සේ ශල්‍යකර්මයකට භාජනය කරලා මේ පිළිකාව අයින් කරාට පස්සේ මේ පිළිකා රෝගීන් අපි ෆලෝ අප් එකක් කරන ඕනේ. උන්ව බලා කියා ගන්න ඕනේ අවුරුදු 5ක් විතර යනකම්. මොකද මේ පිළිකාව නැවත ඒමේ සම්භාවිතාවක් තියෙනවා. පළවෙනි අවුරුදු 2 තුල ඒ සම්භාවිතාව වැඩි. අවුරුදු 5 දක්වා සම්භාවිතාවක් තියෙනවා. ඒ අවුරුදු 5ක බලා ගන්න කාලය තුල අපි පළවෙනි අවුරුදු 2 මාස
තුනෙන් තුනට මේ සීයේ පරීක්ෂාව කරනවා දෙවැනි අවුරුදු තුනේදී මාස 6න් 6ට සීයේ පරීක්ෂාව කරනවා ඒකෙදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ රෝගියාගේ ශරීරය තුල නැවත පිළිකාව බඩවැලේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන තැනක වෙන්න පුළුවන් මේ බඩවැලේ පිළිකා බහුලවම එන අනිත් අවයවය තමයි බඩවැලෙන් පැතිරිලා අක්මාව තුල ඉතින් අක්මාව තුල මේ පිළිකා සෛල වර්ධනය වෙනවා අන්න එවැනි අවස්ථාවක අපිට මේ සීයේ එක වැඩි වෙන්න පටන් ගන්නවා එතකොට අපිට තව පරීක්ෂණ කරලා මේ පිළිකාව කොහෙද වෙන වර්ධනය වෙන්නේ කියලා හොයන්න පුළුවන් උදාහරණයකට සීයේ එක දැන් අපි හිතමු අපි මහබඩවැලේ ශල්‍ය කර්මයක් කරලා රෝගියාව සම්පූර්ණයෙන්ම සුව කරලා ඔහුව ෆලෝ අප් කරන නැවත නැවත පරීක්ෂා කරනකොට අවුරුදු එකහමාරක් යනකොට ඔහුගේ සීයේ ටෙස්ට් එක කරාම වැඩි වෙලා එතකොට අපි සැක කරනවා කොහෙද මේ පිළිකාව නැවත එන්න පුළුවන්. අපි ඊගාවට කරන එක තමයි නැවත මහ බඩවැල ඇතුළ බලනවා මේ කොලොනොස්කෝපි පරීක්ෂණයකින්. එතකොට අපි දැනගන්නවා මහ බඩවැල තුල මේ පිළිකාව නැහැ කියලා. එතකොට අපි බලනවා එහෙනම් වෙන කොහෙද එන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් එන්න පුළුවන් තැන තමයි අක්මාව. එතකොට අපි අක්මාව පරීක්ෂාවකට ලක් කරනවා CT ස්කෑන් පරීක්ෂණයක් කරලා. අන්න එතකොට අපිට අඳුනගන්න පුළුවන් මේ සීයේ එක වැඩි වෙන්නේ සමහර විට අක්මාවේ මිලිමීටර් සෙන්ටිමීටර් එක විතර ගැටිත්තක් එන්න පටන් අරන්. ඒක හින්දා මේ CV එක වැඩි වෙනවා. ඉතින් අන්නෙත් එවැනි ප්‍රයෝජනයක් තමයි මේ CE කියන රුධිර පරීක්ෂාවේ තියෙන්නේ. නැත්තම් ඔබ වරදවා හිතා ගන්න හොඳ නැහැ. ඔබගේ රුධිරය පරීක්ෂා කළා CE එක normal නම් සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා නම් එයින් අදහස් වෙන්නේ 100%ක් ඔබට මහ බඩවැලේ පිළිකා අවස්ථාවක් නැහැ කියලා. ඒ සමග මා කැමති අර ඔබ කතාවේ මුල හරියදී සඳහන් කරපු එක්තරා විශේෂිත පරීක්ෂණයක් ගැන නැවත මතක් කරන්න මොකද ඒක ඉතා වැදගත් කියලා හිතෙනවා මොකද ලංකාවේ ෆීකල් ඔකල් බ්ලඩ් කියන එක නැත්නම් සැඟවුණු රුධිරය පරීක්ෂා කිරීම කර එතෙන්දී විවිධ වැරදි තිබෙනවා අඩුපාඩුකම් තිබෙනවා මේකේ ඉතින් මේ ෆීකල් ඉමුනෝ කෙමිස්ට්‍රි ටෙස්ට් කියන එක ඉතා වැදගත් ඒ කියන්නේ යමක් කියන්නේ ලංකාවේ ලබා ගන්න පුළුවන්ද එහෙම නැත්නම් නව දුරුවනාගතයේදී අපිට ලැබෙනවද දැනට අපගේ මේ සෞඛ්‍ය මේ NMR එකේ මේ ලියාපදිංචිය ලැබිලා තියෙනවා මේ පරීක්ෂාව කරන්න. ඉතින් ඒක නිසා නුදුරනා දැනටමත් සමහර රෝහල්වල මේ පටන් අරගෙන තියෙනවා නුදුරනාගේ පෞද්ගලික රෝහල්වල නුදුරි අනාගතයේ මේ බහුලව කරන්නට පටන් ගනි. එහිදී දැන් අපි කලින් කරේ එංගලන්තෙත් කලින් කරපු පරීක්ෂාව තමයි ෆීකල් ඔකල් බ්ලඩ් කියන එක. අවුරුදු 55න් හැම රෝගියෙකුම මේ ෆීකල් ඔකල් බ්ලඩ් එක බැලුවා. නමුත් මේ ඒ පරීක්ෂාවේ තිබෙන ප්‍රශ්නයක් තමයි සමහර විට අපි රෝගියා යකඩ පෙති ගත්තොත්. එහෙම නැත්නම් ඒ රෝගියා මේ පරීක්ෂාවට ප්‍රථම මස් ආහාරයට අරන් තිබුණොත්. එවැනි රෝගීන්ට පවා මේ ෆීකල් ඔකල් බ්ලඩ් කියන එක පොසිටිව් වෙන්නට පුළුවන්. ඉතින් එවැනි වෙලාවක ෆෝල්ස් පොසිටිව් අගයන් වැඩි වෙනවා. මේ ෆිට් ටෙස්ට් එක එහෙම නැත්නම් ෆීකල් ඉමුනෝකෙමිකල් ටෙස්ට් කියන එකේ අදහස ඒකෙදි කරන්නේ ඒකේ අපි දෙකක් බලනවා. එකක් තමයි මිනිස්යාගේ හිමොග්ලොබින්. මිනිස්යාගේ හිමොග්ලොබින් වල හිමොග්ලොබින් මේ මල පහවල තියනවාද කියලා. එතකොට අපි අර මං කලින් කිව්වා වගේ මේ මස් මාංශ ගැනීමේදී ඇති වෙන සත්වයින්ගේ හිමොග්ලොබින් වලට සමාන සංඝටක හඳුනා ගැනීම සිදුවන්නේ නැහැ මෙහිදී. ඉතින් එතකොට සහ එතකොට ඒ ටෙස්ට් එකේ ෆිට් ටෙස්ට් එක අර ෆීකල් ලොකල් බ්ලඩ් කියන ටෙස්ට් එකට වඩා නිර්වද්‍යතාවයෙන් වැඩි. ඊට අමතරව එහිදී තවත් එකක් කරනවා මේ බඩවැලේ පිළිකාවල තියෙන මූලික අවස්ථාව පොලිප් එකක් කියලා මම කලින් හැඳින්නුවා අර කලින් රූපරාමුවේ පෙන්වුවා වගේ ඒ පොලිප් එකේ ඉහළ ස්තරයෙන් ස්තරයේ සෛල වලින් මේ පයිරුවේට් කයිනේස් කියන එන්සයිම් එක හඳුනා ගන්න තියෙනවා. ඉතින් අර මේ ෆිට් ටෙස්ට් එකෙන් ඒ එන්සයිමයක් තියෙනවද කියලා බලනවා. ඉතින් එතකොට නිරවද්‍යතාවේ තවත් ඉහළයි. දැන් උදාහරණයක් ඇටියට මේකේ මේ ෆිට් ටෙස්ට් එකේ සෙන්සිටිවිටි ඇන්ඩ් ස්පෙસિෆිසිටි කියන එක 90ට වඩා වැඩි. ඉතින් සෙන්සිටිවිටි එක 93යි ස්පෙસિෆිසිටි එක 97යි. ඉතින් ඒකෙන් මේ පිළිකාවක මූලික අවස්ථාවක් හඳුනා ගැනීමේ හැකියාව සෑහෙන වැඩි. ඉතින් ඒක නිසා තමයි මේ දැන් එංගලන්තේ වගේ රටවල් වල මේ ටෙස්ට් මේ පරීක්ෂාව අවුරුදු 50ට වැඩි හැමෝටම කරනවා. ඉතින් එතකොට ඒක පොසිටිව් වුණොත් ඊගාවට අපි මොකද කරන්නේ? එතකොට අපි බලන්න ඕනේ මේක පොසිටිව් උනේ කොහේ හරි මහ බඩවැලේ තැනකින් මේ රුධිරය වහනය වෙනවාද කියලා. එවැනි රෝගීන්ට කොලොනොස්කෝපි පරීක්ෂාවකින් අපි මහ බඩවැල ඇතුළත සම්පූර්ණ පරීක්ෂා ලක් කරලා බලනවා. එතකොට අපිට හඳුනා ගන්නට පුළුවන් සමහර විට මේ පොලිප් එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඒකෙන් වෙන්න පුළුවන් මේ ලේ යන්නේ.
ඉතින් එතකොට අපිට මේ විදිහට මේ රූප රාමුවේ පෙන්වලා තියෙන විදිහට පොලිප් එක කපා ඉවත් කරන්න පුළුවන්. හැබැයි එකක් අපි බලා ගන්න දැනගන්න ඕනේ අපි හිතමු දැන් මලපහ සමග රුධිරය පිට වෙනවා කියලා. අපි එතකොට දකිනවා මේ රුධිරය පිට වෙනවා කියලා. එවැනි රෝගීන්ට මේ පරීක්ෂාව කිරීමේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද හේතුව ඔවුන්ගේ අපි දකිනවා නිරුධිරය පේන්න තියෙනවා. එතකොට ආයි මේ ෆිට් ටෙස්ට් එක කරන එකේ තේරුමක් නැහැ. ඔවුන්ට කෙලින්ම මේ එක්ක මේ සිග්මොයිඩොස්කෝපි පරීක්ෂණය කරලා එහෙම නැත්නම් කොලොනොස්කෝපි පරීක්ෂණය කරලා බලන්න ඕනේ මොකක් නිසාද මේ ලේ යන්නේ කියලා. එතකොට අපි අරිසස් කියලා හඳුනාගත්තොත් අරිසස් ප්‍රතිකාරය අපි ඒ වෙලෙම කරනවා. එහෙම නැත්නම් වෙන රෝගී තත්ත්වයක් තියෙනවා නම් එයට සුදුසු ප්‍රතිකාරය කිරීමේ හැකියාව තියෙනවා. ඔව් දැන් ඇත්තටම ෆිට් ටෙස්ට් එකේ මෙල්ලෙන්න මට හිතෙනවා. මොකද ඒක හොඳ දෙයක් වගේ පේනවා. මොකද සාමාන්‍යයෙන් ටෙස්ට් එකේ ඔය සෙන්සිටිවිටි එක වැඩි වෙනකොට ස්පෙસિෆිසිටි අඩු වීමේ ප්‍රවණතාවය තියෙනවා. දැන් මේක මම හිතන්නේ පයිරුවේට් කයිනේස් තියෙන නිසා වෙන්නේ නැති ස්පෙસિෆිසිටි එකත් වැඩි වෙලා තියෙනවා. ඒක අපූර්ව දෙයක්. මොකද එහෙම සාමාන්‍යයෙන් අපි කියන ස්ක්‍රීන් ටෙස්ට් එකේ වැඩි වෙන්නේ සෙන්සිටිවිටි. ඔව් මේක ස්පෙસિෆිසිටිත් වැඩි වෙලා තියෙනවා. يعني විශේෂ සුවිශේෂ බව අඳුරා ගැනීමට හැකියාව, එම රෝගෙම හඳුනා ගැනීමට හැකියාව. තව පුංචි දෙයක් ඒක ගැන අහන්න මම හිතුවා ඒක මිල අධිකයිද? නෑ ඒක ඇත්තටම එහෙම ලොකු මිලක් වෙන්නේ නැහැ. මම දන්න තරමට දැනට රුපියල් 8000ක වගේ මුදලකට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවෘත්තියක් වෙනවා. මොකද දැන් මේක අපි ස්ක්‍රීනින් ටෙස්ට් එකක් විදිහට තමයි ඔබ මේ හඳුන්වා දෙන්නේ. ඒක හොඳයි කියලා. ඒතකොට ඒකෙදි යම් කිසි දෙයක් ආවොත් අපි එතනින් නවතින්නේ නැහැ නේ. අපි ඉදිරියට යනවා. දැන් ඒක නැවත කරනවා නම් කොච්චර කාලයකින්ද කරන්නේ? ඒක එක සැරයක් නෙගටිව් නැත්තම් නැහැ කියලා හඳුනාගත්තට පස්සේ අපි මේ තව කොච්චර කාලයකින්ද නැවත කරලා බලන්න ඕනේ? ඔව් එහෙම විශේෂ කාල සීමාවක් නැහැ. නමුත් ඊට පස්සේ අපි රෝගීන්ට කියන දෙයක් තමයි ඔබ දැන් අපි හිතමු ෆිට් ටෙස්ට් එක නෙගටිව් කියලා. එහෙම ෆිට් ටෙස්ට් එක නෙගටිව් වුණත් ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් ලේ යන රෝගයට අමතරව මම රෝග ලක්ෂණ වගේක් කිව්වනේ. ඔබට ඔබේ මලපහ කිරීමේ වාර ගාන වැඩි වෙනවා නම්, මලපහ කරනකොට සීදම් යනවා නම්, එහෙම නැත්නම් බඩේ වේදනාවත් සමග මලපහ කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එසේ නම් ඔබ අනිවාර්යෙන් ෆිට් ටෙස්ට් එක නෙගටිව් හෝ පොසිටිව් වේවා ඔබ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගෙන එතකොට ඔබගේ තව විස්තර උහයි. ඔබට මේ පවුලේ කාටවත් මේ රෝගය තිබෙනවද, එවැනි රෝග ලක්ෂණ විමසලා බලලා ඔබව මේ කැමරා පරීක්ෂණයකට යොමු කළ යුතු වෙනවා. ඒක තමයි පිළිගත් ක්‍රමය. එහෙම නැත්නම් ඔබ එකපාරක් ෆිට් ටෙස්ට් එක කරලා එහෙම ඒක නෙගටිව් වෙලා රෝග ලක්ෂණත් නැත්නම් ඉන්පසු ඔබට නැවතත් අවුරුදු දෙකකින් වතාවක් පරීක්ෂාවක් කරගත්තට කිසිම ගැටලුවක් නැහැ. මොකද දැන් අපි කොලොනොස්කෝපි පරීක්ෂණයක් කරලා රෝගියාගේ මහබඩවැලේ කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා තීරණය කරොත් නැවතත් එම ප්‍රශ්නයක් ඇතිවීමට ගත වෙන කාලය සාමාන්‍යයෙන් අවුරුද්දක් හෝ දෙකක් යනවා. ඉතින් මොකද මං කියලින් කියවනේ කැන්සර් එකක් මේකපාර එන්නේ නැහනේ. ඒක එන්න කාලයක් යනවා. ඒ එන මූලික අවස්ථාවේදී තමයි අපිට මේ කැමරා පරීක්ෂණයෙන් අඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. ඔබ කළ යුතු වන්නේ ඔබගේ රෝග ලක්ෂණ ඇති වූ වහාම සුදුකම් ලත් වෛද්‍යවරයෙක් හමු වෙන එකයි. එතකොට අවශ්‍ය ප්‍රතිකාරය සහෝ පරීක්ෂණයට භාජනය කර ඔබට රෝගයක් තියෙනවද කියලා හඳුනා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඔව් දැන් මේකේ වැදගත් දෙවන්නේ ඇයි? ඒ කියන්නේ ඔබ මේ යම් කිසි රෝග ලක්ෂණයක් තියෙනවා නම් වෙන වෙන දේවල් කර කර ඉඳලා හරියන්නේ නැහැ. සුදුසුකම් ලැබූ වෛද්‍යවරයෙකු මුණ ගැසිලා නිසි ප්‍රතිකාරය මේක මේ මෙතනට විතරක් නෙමෙයි හැම රෝගයකටම වැදගත් වෙනවා. අපි අත් බෙහෙත් අත්හදා බලන එක අතිශය භයානක වෙනවා. මොකද පිළිකා වගේ දේවල් එක්ක අප ගනුදෙනු කරන නිසා. ඒ වගේම වත් මට තව පුංචි මගහැරිච්ච දෙයක් අහගන්නට අවශ්‍යයි. දැන් මේ රෝගය ඇති වෙනකොට කාන්තාවන්ට සහ පිරිමින්ට වෙනසක් තිබෙනවද නැත්නම් දෙගොල්ලන්ට මේකම ගන්නද ඇති වෙන්නේ? නෑ මහබඩවැලේ පිළිකා දෙගොල්ලන්ට මේකම වර්ග විදියට ඇති වෙනවා. එහෙම අපි දැන් සමහර විශේෂ ප්‍රවණතාවක් නෑ. ප්‍රවණතාවයක් නෑ. නමුත් සමහර වෙට මේ අපි ගත්තොත් මම අර කලින් කියපු රිස්ක් ෆැක්ටර්ස් දුම්පානය වගේ දේවල් වැඩිපුර ඒ සමාජයේ පිරිමින් කරනවා නම් ඔවුන්ට ඒ සම්භාවිතාව වැඩි වෙනවා. ඒක වෙන බාහිර හේතුවක් නිසා මිස ජානමය වශයෙන් එහෙම විශේෂ හේතුවක් නැහැ. ඔව් ඒ නිසා තව වැදගත් කරුණක් කිව්වා සුදත් අත් බෙහෙත් ගැන. දැන් අපි මම කලින් කිව්වා මලපහ සමග රුධිරය පිටවීමට ප්‍රධාන හේතුව අරිසස් රෝගය. ඉතින් අරිසස් රෝගයේ සමහර දැන් රෝගියෙකුට මලපහ සමග රුධිරය පිට වෙනවා නම් ඔහු හිතන්න පුළුවන් මට මේ තියෙන අරිසස් කියලා මම අත් බෙහෙතක් පාවිච්චි කරනවා. ඉතින් මෙහිදී තියෙන භයානකකම තමයි මේ මහබඩවැලේ පිළිකා සහ අරිසස් කියන රෝග දෙකම එකම රෝගියාගේ එකම අවස්ථාවේ තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අරිසස් කියලා හිතාගෙන ඔහු බෙහෙතක් ගත්තොත් මේ මහබඩවැලේ පිළිකා වලින් ලේ හැමතිස්සෙම යන්නේ නැහැ.
සමහර වෙලාවට ලියනවා සමහර වෙලාවට යන්නේ නැහැ. ඉතින් අර රෝගියෙක් අරිසස් කියලා හිතාගෙන මොකක් හරි අත්බෙහෙතක් ගත්තාම ලියන එක නවතින්න පුළුවන්. සමහර වෙලාවට අරිසස් වලිනුත් ඒ වගේ. හැමදෙස්sem ලියන්නේ නැහැ නේ. ඉතින් ඔහු ලේ අර අත්බෙහෙත ගත්තාම ලියන එක නැවතුණාම ඔහු හිතනවා ආ රයිට් මට අරිසස් තමයි තිබ්බේ. ඒක නිසා මම මේකම මේ අත්බෙහෙතම කර කර ඉන්නවා කියලා. එහෙම ඉන්නකොට ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරය තුල තියෙන පිළිකාව තව පැතිරෙන ඔඩුදුවල ගිහිලා ලොකු අමාරුවක් වෙනවා. එවැනි රෝගීන් අපි අනන්තවත් දැකලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට ඔබ යොමු විය යුතු නැහැ. ඉතින් ඒක නිසා ඒ පණිවිඩය ඉතා වැදගත්. මේ ඔබ එවැනි රෝග ලක්ෂණයක් තිබෙනවා නම් අත්බෙහෙත් කරන්න යන්න එපා. සුදු කමලත් වෛද්‍යවරයෙක් හමු වෙන්න කියන එක. ඔව් ඔබට ආසන්න ප්‍රධාන රෝහලක වෛද්‍යවරු සිටිනවා. ඒක නිසා මේ අපහසු දෙයක් නොවේ ඉස්සර කාලේ වගේ. ඒ නිසා එයින් මගහැර යන්නට එපා. ඔබට ජීවිතයෙන් වඳ ගෙවන්නට වෙන්න පුළුවන්. අප නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. අප මේ සිටිනේ වැඩසටහනේ අන්තිම විනාඩි කිහිපේ. අප ඔබව බය කරන්නට සූදානම් වෙනව නොවේ. නමුත් ඔබ සැලකිය යුතු තැනකදී ඇත්තටම බය විය යුතු තැනකදී බය විය යුතුයි. කලබලයට පත් විය යුතුයි. මොකද එහෙම නැත්නම් අප මේව මගහැරලා යනවා. බලන්න අපට ඒ රූපයක් ආශ්‍රිතවම පැහැදිලි කරන්න පුළුවන් පිළිකාව. ඔව් දැන් අපි ඊගාවට යමු මේ රූප රාමුවට. ඉතා ඉක්මනින් මේ තියෙන්නේ මහා බඩවැලේ තියෙන පිළිකාවක්. මේක මම අර කලින් පෙන්නපු රූප රාමුව වගේ පුතා සුළුෙන් පටන් අරගෙන අවුරුදු සමහර දෙකක් හෝ තුනක් වෙන්නට පුළුවන් එවැනි අවස්ථාවක මේ පිළිකාවක් බවට පරතනය වෙලා මේ මහා බඩවැලේ ඇතුළත බිත්තියේ ඇති වෙලා තියෙන පිළිකාවක්. ඉතින් මේ අවස්ථාවේදී අපිට අර මා කලින් කිව්වා වගේ මේ තොණ්ඩුවක් දාලා කපලා අයින් කරන්න බෑ. මොකද මේක අර මම කලින් පෙන්නුවා වගේ දැන් වසා නාලවලට සහ රුධිර නාලවලට ගිහිල්ලා වෙන්නට පුළුවන්. එවැනි රෝගියෙක් අපි හඳුනාගත්තොත් අග්ගාලා මේකෙන් පොඩි සාම්පල් එකක් අරන් මේක 100%ක් පිළිකාවක් කියලා අපි අර අන්වීක්ෂයෙන් පරීක්ෂා කරලා බලනවා. ඊට අමතරව විශේෂ පරීක්ෂා කිහිපයක් කරනවා. MRI පරීක්ෂණයක් වෙන්න පුළුවන්, CT ස්කෑන් පරීක්ෂණයක් වෙන්න පුළුවන්. එසේ කරලා මේ පිළිකාව අපි කුමන අවස්ථාවේද තියෙන්නේ කියලා හඳුනා ගන්නවා. අපි તો මේ පිළිකාව ඉතා ඇඩ්වාන්ස් අවස්ථාවක තිබුත් එවැනි අවස්ථාවක අපි කරන්නේ උඩුදුවප අවස්ථාවක එවැනි අවස්ථාවක අපි කරන්නේ රෝගියාව යොමු කරනවා. සමහර විට මේ කීමෝതെරපි වෙන්න පුළුවන්, රේඩියෝതെරපි වෙන්න පුළුවන් මේ පිළිකාව තියෙන තැන අනුව එවැනි ප්‍රතිකාරයකට. ඒ ප්‍රතිකාරයෙන් පසු නැවතත් රෝගිය ශල්‍ය වෛද්‍යවරයා හමු වුණාම ඒ වෙනකොට මේ පිළිකාව මර්ධනය වෙලා තියෙන ටිකක්. එතකොට අපිට පුළුවන් මේ පිළිකාව කපා බඩවැලේ කොටස ඉවත් කරලා සම්පූර්ණයෙන්ම නැවත යථා තත්ත්වයට පත් කරන්න. එහෙම නැතු අපි ලිඩාගේ වාසනාවකට මේක උඩුදුවල නැත්තම් එවැනි අවස්ථාවක අපි මුලින්ම කෙලින්ම රෝගියාව මේ ශල්‍ය කර්මයකට භාජනය කරනවා තව පරීක්ෂා කිහිපකින් පසුව. දැන් මේ අපිට මේ මෙවැනි ශල්‍ය කර්ම කරන්නට පුළුවන් මේ ලැපරොස්කොපික් මාර්ගයෙන්. ඒ කියන්නේ කී හෝල් ඔපරේෂන් එකක් හැටියට. ඒ ඉස්සර මේ ඔපරේෂන් එක කරනකොට උදරේ විවෘත කරලා රෝගියාව සමහරට සතියක් එහෙම නැත්නම් දවස් 10ක් විතර වාට්ටුවේ නැවතිලා ඉන්න අවස්ථාවක් වෙන පුළුවන්. රෝගියාගේ වේදනාව වැඩි වෙන අවස්ථාවක්. ඉතින් ඕවා තමයි මේ රෝගීන් බිය වෙන්නේ ශල්‍ය කර්ම කරන්න. දැනට අපිට පුළුවන්කම තියෙනවා මේ කී හෝල් ඔපරේෂන්ස් මගින් රෝගියාව සාමාන්‍යයෙන් දවස් 4කින් 5කින් සම්පූර්ණයෙන්ම පිළිකා ඉවත් කරලා ලෙඩාව යථා තත්ත්වයට පත් කළ ගෙදර යවන්න. ඉතින් එවැනි තත්ත්වයකින් මේ ශල්‍ය කර්ම කිරීමේ හැකියාව දැනට ශ්‍රී ලංකාව තුළ බහුලව තියෙන දකින්න ලැබෙනවා. ගොඩක් උඩුදු වෙලා නැත්තම් ඒ කියන්නේ අපි කියන්නේ ද්විතීක විදිහට අක්මාවට පැතිරලා නැත්තම් ඒ වගේ එතනම විතරක් ස්ථානීය විතරක් තියෙන රෝගයකදී සුව වීමේ ප්‍රවණතාවක 100%යි. 100%ක් සුව කිරීමේ හැකියාව තියෙනවා. අපි මේ ඇත්තටම උඩුදුවල වුණත් කීමෝതെරපි රේඩියෝതെරපි දුන්නට පස්සේ වුණත් 100%ක් මේ මහා බඩවැලේ පිළිකා සුව කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපි ශල්‍ය කර්මයට භාවිතා කරපු රෝගීන් බහුතරයක් හුඟ දෙනෙක් අවුරුදු 5ක් 6ක් යනකම් කිසිම රෝග තත්ත්වයක් නැතුව දැනටම ජීවත් වෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ මහා බඩවැලේ පිළිකාවල වැඩි දියුණු වීමක් මේ ශල්‍ය කර්මවල විතරක් නෙමෙයි කීමෝതെරපි සහ රේඩියෝതെරපි ඒ ප්‍රතිකාර කර්මවල දියුණුවත් සමගම අප ලබාගත් ජයග්‍රහණයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔය කියන්නේ උන්ට ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් පැහැදිලිව. අනිවාර්යෙන්ම. ඔව්. දැන් එතකොට දැන් මෙතනදී මං හිතන්නේ මේ අන්තිම විනාඩි කිහිපෙදී නැවතත් අප ආපස්සට ගමන් කරන්න තව මොන හරි කියන්න තියෙනවද මේ කාසිත බවන්ත? ඔව් මේ පිළිකා සම්බන්ධව ওই ටික තමයි මං හිතන්නේ දැනුවත් තියෙන්නේ. තව මොන හරි ඔව් ආපස්සටම අහන්න හිතුණා. දැන් මේ පිළිකාවට යොමු නොවී තිබීම ඒක ගැන අවධාරණය කරමු අපි නැවතත්. ඇයි අපි මේ පිළිකාවට යන්නේ? ඔව් පිළිකාවට යොමු නොවී තිබීම තමයි ඇත්තටම ඉතාම වැදගත්. ඔබ නැවතත් අපි මීට අවුරුදු 30-40කට පෙර අපේ ආහාර පුරුදු වලට යොමු වුණොත්
අපි නියමිත වේලාවට අපේ ආහාර ගත්තොත් ඒ ගන්න ආහාර වල ප්‍රමාණය සහ සංඝටක ගැන සැලකිලිමත් වුණොත් මම කලින් කිව්වා වගේ මේ කෙඳි තියෙන ආහාර එළවලු පළතුරු එවැනි ආහාර වලින් සමතුලිත ආහාර වේලක් ලබා ගත්තොත් ඔබ ආහාර ගන්නකොට මේද ශත්ව මේද පුළුවන් තරම් අඩු කරොත් සහ අර රතු රෙඩ් මීට් කියලා අපි හඳුන්වන එවැනි ආහාර වලින්ට යොමු නොවුනොත් ෂණික ආහාර වලට අපි දැන් මේ බහුලව දකින්න ලැබෙනවා මේ ෂණික ආහාර අපි කියනවා මේ මේ ඔය විවිධ රසකාරක යොදපු ආහාර ඔබට ප්‍රණීත ආහාරයක් වෙන්නට පුළුවන් නමුත් එයින් ඔබගේ සෞඛ්‍යට වෙන හානිය ඉතාමත් දරුණු වෙන්නට පුළුවන් දවසකට දෙකකට නේ මම කියන්නේ එවැනි ආහාර වලට මම දන්නවා අපේ දරුවන් පවා දැන් යොමු වෙනවා මේ දැන් පාසල් අපි පාසලක් ගත්තොත් ඒ පාසලවට මෙවැනි ෂණික ආහාරහල් බහුලව දැන් දකින්නට ලැබෙනවා ඉතින් ඔවුන් මේ අපේ තරුණ දරුවන්ට යොමු වුණා කියන්නේ තව අවුරුදු 10ක් යනකොට මෙම පිළිකා තත්ත්වයන් බහුලව මේ රටේ දකින්නට ලැබෙන්න ඉඩ තියෙනවා එවැනි තත්ත්වයක් තමයි එංගලන්තයේ දැනට ඇති වෙලා එවැනි දියුණු රටවල දැන් දකින්නට ලැබෙන ඔවුන්ගේ රටවල මේ බවල් කැන්සර් කියන එක බහුලවම දකින්න ලැබෙන පිළිකා තත්ත්වයක්. ඔව්. ඒ කියන්නේ දැන් අප රට දියුණු වෙනවා කියලා කියන්නේ රෝග වලින් වැඩි දියුණු වෙනවා කියන එක නෙවෙයි. මම හිතන්නේ ඒ කතාවත් සමග අද අපගේ වැඩසටහන නිමා කරන්නට වෙලාව ඇවිත් තිබුණා. අප ස්තුතිවන්ත වෙනවා බවන්ත ඔබට. අද අප සමග එකතු වී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිපද මහාචාර්ය විශේෂඥ ශල්‍ය වෛද්‍ය බවන්ත ගමගේ මහතා. එසේනම් අප නැවතත් ලබන සතියේ මෙම තීරය තුළින් ඔබ සමග එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්. Thank you.